හරි එදා මං කිව්වේ ඔයාලට දැන් අර කිව්වනේ මේ වොෂ්රූම් එකක් පේන්ට් කරන්න වගේ දුන්නොත් එහෙම තව එක්කෙනෙක් බලන් ඉඳලා එයා ඔබ්සර්ව් කරනවා කියන්නේ එයා බලාගෙන ඉන්නවා කොහොමද ඒ කොච්චර වෙලාවක් යනවාද වැඩේට පටන් ගත්ත කොච්චර වෙලාවක් ඉවර කරේ කොච්චර ස්ටෙප් ඒ ස්ටෙප් එක ඉවර කරන කොච්චර වෙලාවක් ගියාද කියලා ඊට පස්සේ අපි කොහොමද මූව් වුණේ කියලා يعني මෝෂන් එක කියන්නේ මූවමන්ට් එක කියන එක අපි මෙතන ඉඳන් නැගිටලා කිචන් එකට හරි ගියොත් එහෙම එතකොට මෙතනින් මේ නැගිටින්න ඕන ඒ වගේ තියෙනවනේ දැන් වා හිතන්න ඔන්න ඕක දිහා බලලා තමයි ඔය ස්ටඩි එක කරලා අපි දේවල් ඉක්මනට පහසුවෙන් කරගන්න බලන්නේ ඔය දේවල් මුලින් ස්ටඩි කරන්න දැන් වා හිතන්න ඔයා වැඩ කර කර ඉන්න තැන ඔව් හැම වෙලේම වතුර බොන්න වගේ ඕන වෙනවා එතකොට ඔයා මොකද කරන්නේ සීට් එකෙන් නැගිටිනවා කිචන් එකට යනවා වතුර ටිකක් පුරව ගන්නවා ඒනට ඔයාට පුළුවන් දැන් ඔය කවුරු එක්කෙනෙක් බලන් හිටියොත් ඇයි ඉතින් ඔයා හැම වෙලේම කොහොම කරන්නේ ඔයාට පුළුවන් මේ වතුර බෝතලයක් ළඟින් තියාගන්න හරිද එතකොට ඒක ඉම්ප්‍රූවමන්ට් එකක් එතකොට ආයේ ඔයාගේ ඒ කියන්නේ අපේ මේ මූවමන්ට් එකත් වේස්ට් එකක් විදිහට තමයි ඒ කියන්නේ බිස්නස් වර්ල්ඩ් එකේ ඒ කියන්නේ කන්සිඩර් කරන්නේ ඒ කියන්නේ ඔයා අම්ම ඒ කියන්නේ නිකරුණේ එහෙම ඇවිදින්නවත් ඕනේ නැහැ ඒ වෙලාවත් ඔයාට වැඩට යොමු කරන්න පුළුවන් කියලා දැන් ඔකේ තියෙනවා ලීන් මැනේජ්මන්ට් කියලා එකක් තියෙනවා කන්සෙප්ට් එකක් ලීන් මැනේජ්මන්ට් කියලා ඕනනම් සර්ච් කරලා බලන්න ඒකේ කරන්නේ ඔය වගේ වේස්ට් එක නැත්නම් අර අපත යන එක අඩු කරන එක තමයි ඒකෙන් තමයි කම්පැනි ටර්න් ඕවර් එක වැඩි කරන්න හදන්නේ දැන් වා හිතන්න දැන් අපේ මම කලින් කිව්වනේ මම හෙලිස් එකේ ඇඩ්වාන්ටිස් එකේ වැඩ කරා කියලා ඒකේ කරේ කන්ටේනර්ස් තියෙන කන්ටේනර් පෙට්ටි කපලා එතකොට ඒකේ ඔෆිස් කන්ටේනර්ස් විදිහට හදන එක එතකොට ඒගොල්ලෝ රෙස්ටුරන්ට් වගේ හදන්න පුළුවන් එතකොට ඔෆිස් මොනවාද ප්‍රොජෙක්ට් ඔෆිස් වගේ හදන්න පුළුවන් ඕගොල්ලෝ දැකලා ඇති පාරවල් හයිවේ වල තියලා තින්නේ ඒ අපෙන් හදපු කන්ටේනර්ස් කන්වර්ටේනර් කියලා බ්‍රෑන්ඩ් එක යන්නේ ඒවා තමයි තියලා තින්නේ හයිවේ එක්සිට් වල තියලා තිනවා එතන කන්ටේනර් පෙට්ටි ඔෆිස් එකක් වගේ හදලා ජනේල් දාලා දොරවල් දාලා දැන් ඔය දේ කරන එක කරන කට්ටියන් අහන දැන් ඕගොල්ලෝ කොහොමද කරන්නේ මොකද්ද මුලින්ම කරන්නේ ඒකට කොච්චර වෙලාවක් යනවද ඊළඟට මොකද්ද කරන්නේ අන්න ඒ වගේ අහලා ඉවර වෙලා ඔය කියන දේවල් අපිට වෙලාව අඩුවෙන් යන විදිහට මූවමන්ට් එක අඩුවෙන් යන විදිහට කරන්න පුළුවන්ද කියලා. දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ උදාහරණයක් විදිහට හැම වෙලේම මුලින් අපි යකඩ ටික අරන් එනවා වෙහාවුස් එකට ගිහිල්ලා ඊට පස්සේ හදන තැන ඉඳන් හදනවා. ඊට පස්සේ ආපහු ගිහිල්ලා මොනවද තව වහලෙට මොනව හරි හදන්න ඕන නම් ඒ ඇතුලේ ක්ලැඩින් ගහනවා නම් ඒ ටික ආය අරන් එනවා. කොහොමම සැරෙන් සැරේට අරන් එනවා දැක්කොත් එහෙම කාටද කියන්න පුළුවන්. ඉතින් ඔය ටික මුලින්ම වැඩේ පටන් ගන්න කලින් ඔයගොල්ලෝ ළඟ ඒ කියන්නේ වැඩේට ඕන වෙන ටික ප්‍රමාණය ළඟින් ගෙනත් තියාගන්න. එතකොට මොකද වෙන්නේ සැරෙන් සැරේට අර විදිහට යන්න ඕනේ මෝෂන් එක අඩු කරනවා. ඒකෙන් තමයි ඒ මුලින් ස්ටඩි කරලා බලන එකට. අපි බලමු ඒකද කියලා දෙන්නේ කියලා මොකද ඒක තමයි ඔක ඉන්නේ. Time and motion study is a standard business efficiency technique. It combines a time study which monitors the amount of time required to complete each step of a workplace activity. අර මොකද දැන් අර අපි හිතමුකෝ මුලින් ඇතුලේ ගයක් හදන හරි මොකක් හරි දෙකේකෝ තාපයක් හදන වුණත් එහෙම තමයි තාපයක් හදද්දි මුලින්ම ගඩොල් ටික ගෙනත් තියාගන්න එකට කොච්චර වෙලාවක් යනවද ගඩොල් ටික සිමෙන්ති අනන්න කොච්චර වෙලාවක් යනවද එතකොට සිමෙන්ති දදා ඒ කියන්නේ ඒක ගඩොල් ටික බඳින්න තාපි කොච්චර වෙලාවක් යනවද කපරාරු කරන්න කොච්චර වෙලාවක් යනවද පේන් කරන්න ඒ වගේ අපි එක එක ඇක්ටිවිටීස් කොච්චර වෙලාවක් යනවද කියලා බලනවා එතකොට with the motion study place activity with the motion study which observes the step taken මෙතන දාලා තියෙන්නේ අර මේක වෙනම දාලා නැත්නම් motion study කියන එක අපි කරන්න යන time එක කියන එක රඳාපවතිනවා motion එකත් එක්ක ඔයා හිතන්නකෝ දැන් අර මම කිව්වා වගේ ඔයා මෙතන ඉඳන් නැගිටලා ආයේ කුස්සියට ගිහලා වතුර පුරව ගන්න යන්න ඕනේ කියන motion එක අදාළ වෙනවනේ motion එක වැඩි වෙන මොකද වෙන්නේ ටයිම් එකත් වැඩි වෙනවා. ඒකයි මුලින් ඒගොල්ලෝ ටයිම් එක බලනවා. ටයිම් එක බලද්දී අනිවාර්යයෙන් ටයිම් එකට අදාළව මෝෂන් එකත් බලනවා. Which observes the steps taken by a worker to complete that activity. කොහොමද මොන විදිහටද steps ටික අනුමත කරන්නේ කියලා. මුලින් කරන්නේ මොකද්ද? දෙවෙනියට කරන්නේ මොකද්ද? ඒ වගේ. This technique was pioneered by Frederick Taylor and became the proponent of theory of scientific management. साइंटिफिक मैनेजमेंट के प्रधान कंपोनेंट टाइम एंड मोशन स्टडी कॉन्सेप्ट बुक इतना हर दी
තව බලමු මොනවද කියලා තියෙන්නේ කියලා. The use of time and motion study can greatly increase both the speed and quality of work. But this technique has historically been met with great resistance by employees. බලමු එහෙනම් ඇයි කියලා කියලා තියෙන්නේ කියලා. කියන්නේ මේකෙන් වැඩි කරන්න පුළුවන්ලු both speed and quality of work. වැඩවල තියෙන quality එකයි වැඩ කරන්න යන speed එක වැඩි කරගන්න පුළුවන්. ඒ වුණාට මේකේ දාලා දෙන this technique historically been met with great resistance by employees. Employees ලා රෙසිස්ටන්ස් කියන්නේ ඒ කියන්නේ එකට අකමැති බව වගේ. ඒ වගේ ඒ කියන්නේ අයි අකමැති වෙලා දින්න කියලා වුණා. When conducting a time and motion study, experts monitor each step of the work process, attempting to determine a reasonable average time to complete each part of a particular task. They also examine the work process itself in an attempt to identify places in which the current practice of a worker is inefficient in either time or human motion, so that more efficient practices can be implemented, both to reduce strain on workers and to increase and standardize productivity. මං හිතන්නේ දැන් ඕකෙන් වෙන්නේ දැන් ඔය කට්ටිය employees ලා කැමති නෑ කියන්නේ ගොඩක් අර කලින් ඉස්සර ඒ කට්ටිය අකමැති වුණා කියන්නේ. දැන් ඔයා හිතන්නකෝ ඔයාලට දීලා තියෙනවා දැන් ඔය ගවර්න්මන්ට් ඔෆිස් එකට කියලා බලන්න එතන ගවර්න්මන්ට් ඔෆිස් එක කොහොමද වැඩ කරන්නේ ගවර්න්මන්ට් බැංකුවට කියලා බලන්න. ඒගොල්ලෝ අර පොඩ්ඩක් වෙලා ඉන්න වැඩ කරනවා ආය පොඩ්ඩක් වෙලා කතා කරනවා කවුරු හරි මේ කියන්නේ එක එකෝල් ගෑනු එක්කෙනෙක් ඇවිල්ලා කියවනවා එතන ඔෆිස් එකේම ඊට පස්සේ කට්ටිය ඔකට විහිළු කරනවා ආය පොඩ්ඩක් නිකන් වැඩ කරන්න පටන් ගන්නවා ඒ වගේ තමයි වැඩ කරන්නේ. ඉතින් අපි කොච්චර මේ ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරපු එක්කෙනෙක් වුණත් වැඩක් නැහැ අතෙන්ට ගියාට පස්සේ අපිට මාර ඉක්මනට වැඩ ටික ඔක්කොම කරන්න ඕනේ වැඩ ටික ඉවර කරන්න ඕනේ තව වැඩිපුර වැඩ කරන්න ඕනේ එහෙම ඕගොල්ලන්ට ඕනකම තිබ්බට වැඩක් නැහැ. ඒකින් ඉඳලා ඒ වගේ දැනකට ගියොත් එහෙම ඕගොල්ලෝ අර මොට්ට වෙනවා කියලා කියන්නේ ඒ වගේ තමයි අර ඒකට පුරුදු වෙනවා ඊට පස්සේ. ඒ නිදහසට පුරුදු වුණාට පස්සේ ආයේ අර විදිහට වැඩ කරන්න ඕනේ නැහැ කියලා ඕගොල්ලන්ට තිබුණා. ඉතින් අන්න ඒ වගේ තමයි. එතකොට එහෙම කට්ටියක කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා එයා කරන වැඩේ හරිද වැඩේ කරන විදිහ මුලින් බලන් ඉන්න අය. බලන් ඉඳලා බලන වෙලාව කොච්චර යනවාද කියලා. ඊට පස්සේ එක්ක ඔයා තව එක්කෙනෙක් ලව දම්බලා ඒ වැඩේ කරලා බලනවා කොච්චර වෙලා යනවාද කියලා. එතකොට මොකද වෙන්නේ දැන් අරය ඇත්තටම අර විදියට වෙලාව කතා වැඩේ කරන්නේ නැතිව හරියට එක දිගට වැඩේ කරන් ගියොත් එතන පේනවා අරයා ඉන්ෆිෂන් කියලා. නැත්තම් එයා සරලව ගියොත් එයා අයිස් ගහන්න කියලා. හරි එයා අයිස් ගහනවා කියලා තේරුනොත් එහෙම මේ එතකොට එයා ඒකට කැමති නැහැ. එතකොට එයාට තව මහන්සියලා වැඩ කරන්න වෙනවා. يعني එයාගේ තියෙන අකාර්යක්ෂමතාවයක් එකෙන් ඔප්පු වෙනවා. හරිද? අන්න ඒව හින්දා තමයි මේ සමහර ඉස්සර හිටපු එම්ප්ලොයිස් ලා ඒ කියන්නේ හිස්ටොරිකලි කලින් රෙකෝඩ්ස් වලින් ඒගොල්ලෝ කියන්නේ මෙටිත් ග්‍රේට් රෙසිස්ටන්ස් ඒගොල්ලෝ කැමති නෑ ඔය ස්ටඩි එක කරලා හැම කරනවාට කියනවා. හැබැයි ඒක කරන්න එම්ප්ලොයිස් ලාගේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හොඳට මිසක් ඒගොල්ලන්ගේ නරකකට නෙමෙයි. දැන් ඔය මේ ගවර්න්මන්ට් ඔෆිස් වල ඔක වෙන්න ප්‍රධාන හේතුව තියෙන්නේ ඒගොල්ලන්ට ඩෙඩ්ලයින්ස් කියන දේ අඩුයි. ඩෙඩ්ලයින්ස් නැහැ එදා එන වැඩ ටික. දැන් ඔයා හිතන්න කවුරු හරි එක්කෙනෙක් කියලා බැංකු ලෝන් එකක් අරගන්නවා කියලා. මේ මිනිස්සුන්ට සෑහෙන රස්තිය අඩු කරනවා. මොකද ඒගොල්ලන්ට කියලා නැහැ බැංක් ලෝන් එකක් ගන්න කස්ටමර් ආපු වෙලේ ඉඳන් මෙයාව පැය 3ක් ඇතුළත එයාගේ මුලින් ඒ ටික බල්ලි ඉවරලා ඔක්කොම මේව කරලා එයාට දෙන්න පුළුවන් දෙ කියලා බල්ලි ඉවරලා එහෙම කරන්න කියලා ඩෙඩ්ලයින් දීලා නැහැ නේ ඒගොල්ලන්ට. එහෙම ටාගට් දීලත් නැහැ. අන්න ඒම ප්‍රශ්නයක් තියෙන හින්දා තමයි ඒ වගේ මිනිස්සු හැසිරෙන්නේ. හැබැයි එහෙම ඩෙඩ්ලයින් තියෙන මිනිස්සෙක් එයා වැඩේ කරන මම කිව්වා වගේ කන්ටේනර් වලින් ඔෆිස් එකක් හදන්න තියෙන එක. ඒතකොට ඒගොල්ලන්ට අනිවාර්යෙන් ටාගට් එකක් දෙනවා. ඕගොල්ලෝ දවසක් ඇතුළත මේ ටැංකියක් ගන්නට කන්ටේනර්ස් වලට ටැංකිය කියලා කියන්නේ ඒගොල්ලෝ ටැංකියක් කම්ප්ලීට් කරන්න ඕනේ කියලා. එතකොට ඒගොල්ලෝ දැනට කරන විදිහේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අර කිව්වා වගේ සැරෙන් සැරේට ගිහිල්ලා වේ හවුස් එකේ බඩු අරන් යන්න තියෙනවා නම් ඒව අඩු කරන එකේ ඒගොල්ලන්ටත් කරන්නේ හොඳක්. ඒ වුණාට ගොඩක් මිනිස්සු පුරුදු වෙලා දින දෙයක් තමයි මේ ඕටි කියන දේ හම්බුණාට පස්සේ නිකන් අර ඕටි වලට රහ වැටෙන සීන්යක් තියෙනවා. හරි? ඒක ඕටි ගත්ත මිනිස්සෙක්ට ඉතින් අපිට මොනවත් බෑ කියන්න විදියකුත් නැහැ. බේසික් එක සාමාන්‍යයෙන් 20ක් වගේ දීලා ඕටි එක සමහරක් වෙලාවට 35,000 40,000 සෙට් වෙන කට්ටිය ඉන්නවා. හරි? එහෙම වුණාම මිනිස්සු මොකද කරන්නේ? කරන්න තියෙන වැඩේ දිග වෙලාව ස්ලෝ හිමීට අල්ලාල්ල කර කර ඉඳලා අන්තිමට සාමාන්‍ය වැඩ කරන වෙලාව ඉවරනාට පස්සේ OT වැඩ ටික තමයි කරන්නේ. කියන්නේ OT හදා ගන්නවා ඒගොල්ලෝ. ඇත්තටම OT කරන නෙමෙයි කියන්නේ OT හදා ගන්නවා. ඉතින් ඔන්න ඔය දේ කරන්න බැරි වෙනවා මේ වගේ දෙයක් කරොත් එහෙම. ඒ හින්දා තමයි ඒගොල්ලෝ කැමති නැති වෙන්නේ.
මේක ගොඩක් වෙලාවට කරන්නේ so that more efficient practices can be implemented both to reduce strain on workers. Strain කියන්නේ ඒගොල්ලන් අර මහන්සි වෙන එක වගේ නිකන් අර ඕනවට වඩා බොරුවට මහන්සි වෙන එක අඩු කරනවා ඒතකොට ඒගොල්ලෝ to increase and standardize productivity. Productivity වැඩි කරන්නයි standardize කරන්නයි කියලා තමයි තියෙන්නේ. Systematic attention to the process of work actually time management expert management to define maybe with the time and motion study expert managers were able to determine precisely kiyanne nivaradivama how much time a worker required to perform their assigned set of tasks etukoda egollo mulin oy kiyapu study ekak karala e wadeyata attarama yana welawa කොච්චරද කියලා හොයාගත්තයින් පස්සේ වා හිතන්න අලුතෙන් කෙනෙක් රික්‍රූට් කරනවා කියලා. එයාට මේ වැඩේ මෝෂන් එකක් දැම්ම මේකල ස්ටඩි කරලානේ තියෙන්නේ. ඒතකොට කෙලින්ම කියනවා ඔයා මෙන්න මේ විදිහට කරන්න. වා හැබැයි ඒ කරන ගමන් ඕනනම් එයාට කියන්න පුළුවන් ඔයාට මීට වඩා වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන් විදිහක් තියෙනවා නම් ඔයගොල්ලෝ කියන්න අපි ඒක විදිහට වෙනස් කරලා දෙන්නම්. එතකොට ඒ විදිහට try කරලා බලමු කියලා. ඔව් පොඩි දෙයක්. ලොකුවට හිතන්න එපා. ඔයා හිතන්න හාල් තියෙනවා ගෝණි 10ක් විතර. මේ හාල් ගෝණි 10 ඔයා කිලෝ එකේ කිලෝ 10 තියනවා කිලෝ 10 ගෝණි 10ක් තියනවා කිලෝ එකේ පැකට් ටිකක් ගහන්න ඕන. එතකොට පැකට් ටික වෙනම තියනවා. එතකොට ඔයා ඒ ටික කොහොමද තියාගන්නේ? මෙතනින් මුලින් හාල් එක තියාගන්නවා. ඊට පස්සේ අපි මෙතන අපි හිතන්නකෝ අපි පොඩි බෑග් කිලෝ එකේ බෑග් ටික තියාගන්නවා. මෙතන තමයි ඉතනින් එහා පැත්තේ කොනේ තමයි තියාගන්නේ ටේබල් එකක් උඩ තියලා හාල් ටික දාන්නේ. එතකොට එක හාල් කිලෝ 10ක මෙතෙන්ට අරන් ඇවිල්ලා අර මේ කියන एक किलो एक पैकेट अरगन एक पुरोना इट पास सील करने का अरगन सील करना हेम इतना ताव किलो एक पैकेट खादना करो करना मुलिम पुलवा सर सर हम सील अतट अरगन सील सील कर एक दिखा पैकेट एक किलो मेगा क्यों रहेगा इट पास एक दिखा सील करके आना इतना सर सर सील अतट गण स्टडी करोत्न वेलाव मोशन मुका हरी मोशन अलते रिक्रूट करना दिन पूर्व